ඉතින් අපි කෙමෙන් කෙමෙන් අද දිනේ රාත්‍රියේ අවසානයේ කරා ළඟා වෙනවා. මේ වගේ රාත්‍රියක් මේ වගේ විචිත්‍රවත් ලෙස කරන්නට අපට බොහෝ දෙනෙක් උදව් උපකාර කරා. ඉතින් ඔවුන් අද දිනේ මතක් කළේ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක්. මගේ මේ ආරාධනය සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ 16 කණ්ඩායමේ ශිෂ්‍ය නියෝජිත දිලුම් සොයරාට ස්තුති කතාව ඉදිරිපත් කරන්න. සියලු දෙනාගේ අවසරයි. දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය කුලතිලක අපේ ගුරු පියාණන්ට බෙහෙවින් මේ ස්තුති. මේ කාර්ය සාර්ථකව සිදු කරගෙන යාමට මුල සිටම අපට දුන්නු සහයෝගයට උපදෙස්වලට. අපේ ගුරු පියාණන් එතුමන්ට පැවරි ඇති විශාල රාජකාරි මැද ඇවිල්ලා අමතක කරේ නැහැ. වරින් වර ඇවිල්ලා අපෙන් අහන්න වැඩ ටික කොහොමද, තව කොච්චර කරන්න තියෙනවද, මොනවද තව කරන්න දෙන්නේ, මේක කරගන්න පුළුවන්ද? ඒ විදිහට එතුමා අපිට ඇවිල්ලා එතුමාගේ වටිනා උපදෙස් සහයෝගය අපට ලබා දුන්නා. ඒ වගේම සිවිල් ඉංජිනේරු සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය ඩබ්ලිව් කේ මම්පියාරච්චි ගුරු පියාණන් සහ ජ්‍යෙෂ්ඨ උපදේශක බුද්ධිකා ගුණවර්ධන අපේ ගුරු මෑණියන් බෙහෙවින් ස්තුති. එහා සමානවම ලබා දුන් උපදෙස් වලට සහ සහයෝගයට මෙම කාර්යභාරයට පමණක් නොවේ සිවිල් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සියලුම කාර්යභාරයන්ට ජ්‍යෙෂ්ඨ උපදේශකත්වය අපගේ ගුරු මෑණියන් සහ පියාණන් අපට නොමදව ලබා දෙනවා. 6 වෙනි සහ කෙටිම සෙමිස්ටර් එක, ඒත් වැඩිම සෙමිස්ටර් එක. මේ ඉවෙන්ට් එක මේ විදිහට අපිට සංවිධානය කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපිට අපේ දෙපාර්තමේන්තුවේ අපේ ගුරු මණ්ඩලයේ සහයෝගය නොලැබුණා නම් අපේ ගුරු මණ්ඩලයේ අපගේ ගුරු මෑණිවරුන් පියවරුන් අපිට ලබා දෙන්න පුළුවන් පොඩි හරි ගුරුවරුන් ලබා දීලා මේ ඉවෙන්ට් එක කරගන්න අපිට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම තව නොබෝ දිනකින් විශ්වවිද්‍යාලයෙන් නික්මෙන පාලය කණ්ඩායමේ මගේ සහෝදර සහෝදරියන්ට බෙහෙවින් ස්තුති. අද මෙතනට ඇවිත් අපිත් එක සින්දු කිව්වට සතුටුනාට විනෝදුනාට. මම හිතන්නේ ඔය කවුරුත් ගොඩක් දවසකට පස්සේ තමයි රෑ 10ට පස්සේ කැම්පස් එකේ ඉන්නේ. ඒ හැමදේම කරගන්න ශක්තිය උනේ අපට අපගේ දෙපාර්තමේන්තු ප්‍රධානීතුමා ප්‍රමුඛ අපගේ ගුරු මණ්ඩලය නිසා. විශේෂයෙන්ම කියන පාලක කණ්ඩායමට බැජ් එකක් විදියට AI අපේ දෙපාර්තමේන්තුවෙන් නික්මෙන්න කලින් දකින් අවසාන ඉවෙන්ට් එක තමයි මේක. අපි හිතනවා අපි ඕගොල්ලොන්ට හොඳ සමු ගැනීමක් සංවිධානය කරා කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන ඉමල් අයියව, ලකි අයියව සහ සදීෂ් අයියව එක්සෑම් මාසෙත් අපි කිව්ව ඒගොල්ලන්ට වද දුන්න, කරදර කරා, ඒගොල්ලෝගේ උපදේශ ගත්තා. ඒගොල්ලන්ට විශේෂයෙන් ස්තුති. 17 කණ්ඩායමටත් විශේෂයෙන් ස්තුති කරනවා. එක්සෑම් දින එහෙම ඒ ටික හදාගන්න අපට සහයෝගය දුන්නට 18 කණ්ඩායමේ මෙතනට ඇවිල්ලා ඉන්න සියලු දෙනාටමත් ස්තුතියි. අද මෙතනට ඇවිත් අපිට සහයෝගය. මම විශේෂයෙන් මතක් කරන කැමති ක්ලැසිකල් මියුසික් සොසයිටිගේ අපේ ක්ලැසිකල් මියුසික් සොසයිටිගේ අද වෙනත් ඩිපාර්ට්මන්ට් වලින් අද ඇවිල්ලා මෙතනට සංජන හා අපේ පණ්ඩුක ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට සහයෝගය දුන්නු. මේ උත්සවය අලංකාරවත් කරන්න සහයෝගය දුන්නු ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. වැඩවාඩු කරගෙන මෙතෙන් බැහැලා අපිට දීන සහයෝගය. ඒ වගේම ඩාන්සින් සොසයිටි එක අපි විශේෂම ස්තුතියක් පුද කරනවා. මේන්ටේනන්ස් එකට අපිට විදුලිය පොඩ්ඩක් පරක්කු වෙලා දුන්නත් අපි ඒගොල්ලන්ට බෙහෙවින් ස්තුතියවන්ත වෙනවා. සහ බෞද්ධ සංගමයටත් අපි ස්තුතියවන්ත වෙනවා අපිට දීපු සහයෝගයට. මගේ අපේ 16 කණ්ඩායමේ අය හිතන විදිහ තාම ඒගොල්ලොන්ගේ ගැන සඳහන් කරේ නැත්තේ මොකද කියලා මම වැදගත්ම දේ ඒක නිසා මම ඒක අවසානට තියාගත්තා. මෙතන ඉන්නවා, මෙතන ওই වාඩිලා ඉන්නවා, මෙතෙන්ට ඇවිල්ලා ඉස්සරහට සින්දු කියපු නැති, නටපු නැති, කිසි පැසසුමකට දිරිමත් කිරීමක් නොලැබුණු මේ ඉවෙන්ට් එක වෙනුවෙන් රැය දවල් නොලබා තමන්ගේ වැඩ කරගන්න ගමන් අපිට සහයෝගය දීපු මගේ 16 කණ්ඩායමේ සහෝදර සහෝදරිය ටික. මගේ අහිංසකීලියමක් තියෙනවා. ඒ වෙනුවෙන් AI වෙනුවෙන් පොඩි අපොල සන්නාදයක් ලබා දෙන්න. අවසාන වශයෙන් කනගාටුයි වුණත් මම මේ දේ සඳහන් කරන්න කැමති. අන් කවර දෙපාර්තමේන්තුවකටත් වඩා බාහිර පරිසරය හා මුහු වෙමින් කණ්ඩායම් හැඟීම, සාමූහිකත්වය, ඒ
ගුණාංග ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ අපේ සිවිල් දෙපාර්තමේන්තුවට එහෙම තියෙද්දි මේ කියන්නේ සාමාන්‍ය මේ වගේ ඉවෙන්ට් එකක් තියලා තමයි අපිට ඒ කණ්ඩායම් හැංගීම සාමූහිකත්වය තීරණ ගැනීම ඒ වගේ දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන් ඒ දේවල් වලට විශ්වවිද්‍යාලයේ අලුත් නීති පද්ධතියෙන් තියෙන අහිතකර බලපෑම අපි සහ මගේ 16 කණ්ඩායමේ සහෝදර සහෝදරියෝ හොඳින් නැත්ින්දා මේ උත්සවය සංවිධානය කරද්දී අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටවත් මේ දේවල් ඒගොල්ලොන්ට දැනෙයි කියලා බොහොම ස්තුතියි